අයිබෝවන්. ඉතින් ඔබලෝ නදත් අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද කෙනාවා අලුත්ම මාතෘකාවක්. Archaeological sorting. මොකද්ද මේ පුරාවිද්‍යා සොයා ගැනීම වර්ග කිරීම කියන්නේ කියලා. ඉතින් අපි අද කතා කරමු අපේ මාතෘකාව. ඔගොල්ලෝ තාමත් අපේ subscribe මේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෝ අතර share කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි යමු අද අපේ මාතෘකාවට. මොකද්ද මේ what is the archaeological sorting method? මොකද්ද මේ අපිට හම්බ වෙන පුරාවස්තු අපි වර්ග කරන්න මොන වගේ ක්‍රමද භාවිතා කරන්න කියලා. ඕගොල්ලෝ දන්නවා මේ පුරාවිද්‍යාඥයන් කැණීම් වලින් නැත්නම් ගවේෂණ වලින් හොයාගන්න දේවල් තියෙනවනේ. හරි. ඒකට ඒ දේවල් අපි වර්ග කිරීමට ලක් කරනවා. මේවා මැටි භාණ්ඩ, මේවා මේ අස්ථි, මේවා මේ රනින් කර නිර්මාණ, නැත්නම් මේවා බීන්ස්, මේ පබලු, එහෙම එහෙම කේක අපි වෙන් කිරීම කරනවා. එතකොට මේ විශේෂයෙන්ම sorting method එක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට කැණීම් වලින් හම්බ වෙන දේවල් වර්ග කරන්න. අපිට කැණීම් වලින් හම්බ වෙන දේවල් ඉතා කුඩා දේවල්, විශාල දේවල්, ඒ කියන්නේ ඇටකටු, වලං කැබලිටි, උළු වගේ දේවල් විශාල දේවල් හම්බෙන්න පුළුවන්. හරිද? අපිට අතර අරගෙන මේ දේවල් කියන්න පුළුවන් මෙන්න මේ මේක මෙන්න මේ ගණේට අයිති වෙන්නේ කියලා. නමුත් අපිට තියෙනවා ඊට වඩා අපි මේ ඇහැට ඉතා කුඩා දේවල් අපිට වෙන් කිරීම කරගන්න සිද්ධ වෙනවා. එතකොට මේ සඳහා අපි පාවිච්චි කරන ඔයාල දන්නවා මේ කියන්නේ සමහර පොදු ක්‍රම අපි ගත්තාම ටයිපොලොජි එක, ඊට පස්සේ සීරියේෂන්, ඊට පස්සේ ස්ට්‍රැටජිග්‍රාෆි කියන දේවල් භාවිතා කරනවා මේ වෙන් කිරීම. ඊට පස්සේ ටයිපොලොජි කියන්නේ මේ ශෛලීය ක්‍රියාකාරීත්වයේ අනුව කොම ලක්ෂණ අනුව මොන වගේද මේක පැවතුනේ කියලා අපි කතා කරනවා. ඊළඟට අපි ගත්තාම මේ දේවල් වලින් කොහොමද මේක සිද්ධ වෙන්නේ? දැන් අපි ගත්තාම මේ දැන් ස්ට්‍රැටජිග්‍රාෆ් ගත්තාම පුරාවිද්‍යා භූමියක ඇති කෞතුක වස්තු ඒ වගේ සාපේක්ෂ කාල නිර්ණය සඳහා ස්ථිර විශ්ලේෂණය කිරීමේදී මේ වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. ඒක ස්ට්‍රැටජිග්‍රාෆ් යනවා අපි කියන වෙන්න මේ කොහොම වෙනස් වීම අපිට දැක ගන්න පුළුවන් කියලා. එතකොට පුරාවිද්‍යාඥයන්ට වර්ග කිරීමේදී විවිධ ක්‍රම භාවිත කරනවා. අපි බලමු මොන වගේ දේවල්ද වර්ග කරන්නේ කියලා. මෙතනදී තියෙන්නේ බබ අපි හදන්නේ මේ දේවල් ඉස්සලාම අපි වෝටර් සේවින් කරලා ඉවර වෙලා වෝටර් සේවින් වලින් පස්සේ තමයි හම්බ වෙන දේවල් අපිට කතා කරපුවාම බෝන්ස්, ටීත්, අයිවරි, ඊළඟට චාකෝල් වැනි දේවල්, සුපෝනර් රිමෙන්ස් අපිට හම්බ වෙන්න පුළුවන්. එතකොට මේකෙදී අපි කරන්නේ මේ හම්බ වෙන දේවල් විවිධාකාරයේ වෙන් කිරීම කටයුතු කරගන්නවා. දැන් මෙතනදී අපි ගත්තාම මේ අපි ගන්නවා පොඩි සැටියක් වගේ එකක් ඩාලි වල පොඩ දාලා මේකේ හම්බ වෙන මොකද මේ අපිට සත් අවශේෂ හම්බ වෙන කුඩා සතුන්ගේ අවශේෂ. ඉතින් ඒ අවශේෂ හම්බුනහම ඒ දේවල් හඳුනාගෙන සහ ඒවා වෙන් කිරීම කටයුතු කරන්න ඕනේ. ඉතින් කීපයකට මෙව කරගෙන ඒ ලැබ් එකේ මේ දේවල් වෙන් කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ඊළඟට අපි ගත්තාම මේව කොහොමද මොන වගේ පියවරයන්ද අනුගමනය කරන්නේ? දැන් මම කතා කරන්නම්. මොකද දැන් අපි සෝටින් කරන්න කලින් අපි පියවරයන් කීපයක් අනුගමනය කරනවා මේකට. හරි. මම දැන් ඒක විස්තර කරන්නම්. එතකොට ඔයාලට පැහැදිලි වෙයි මොකද්ද මේ සෝටින් කියන්නේ කියලා. එතකොට මේ ආටිෆැක්ට්ස් අපි මේව එකතු කරගන්නවා. කැණීමක් හරහා මේ කැණීමෙන් ලබා ගන්න දේවල් අපි ඒව ලබාගෙන ඒ වගේ ස්ථාන එකනේ අපි පස් සැම්පල් ලබා ගන්න ඕනේ. අතර මේ පස් සැම්පල් වලින් තමයි ඊට පස්සේ මේව කොහොමද මේ වෙන් කිරීම කටයුතු කරන්නේ කියලා තීරණය කරන්නේ. කොට
ඊළඟට ක්ලීනින් කරනවා. මං කිව්වේ වොටර් සීවින් එකක් කරනවා කියලා. එතකොට මෙතනදී කරන්නේ මේව විවිධාකාරයේ සිද්ධවීම් කරනවා. මොකද අපි ගත්තාම පුරාවිද්‍යා ස්ථානය අනුව හම්බ වෙන දේවල් අනුව වෙනස් වීම් වෙනවා. එතකොට ඩ්‍රයි සීවින් සහ වෝටර් සීවින් දෙකම සිද්ධ වෙනවා. අපිට මෙතනදී මේ මම කතා කරන්නේ වෝටර් සීවින් එකෙන්. වෝටර් සීවින් එකෙන් වෙන් කරලා ගන්න දේවල් කොහොමද ඊට පස්සේ ඒවා වේලෙන්ද තියෙනවා. වේලෙන්ද තියලා ඉවරලා වේලුණාට පස්සේ ඒවා තෝරා ගැනීම කටයුතු සිද්ධ කරනවා. ඊළඟට අපි ගත්තාම කැටලොගින්. දැන් අපිට පුළුවන් මං කිව්වේ අපිට දැන් හම්බෙනවන ගොඩක් දේවල්. ඔයාලා දැන් සාමාන්‍ය නිකන් පස් ටිකක් පොළවේ මොනවානේ හරලා ටිකක් අරගෙන හේදුවත් ඕගොල්ලොන්ට එක එක දේවල් දෙක ගන්න පුළුවන් නේද? එතකොට ඒ වගේ නෙමෙයි පුරාවිද්‍යා කැණීමක් කියන්නේ. පුරාවිද්‍යා කැණීමක හම්බ වෙන දේවල් ඉතාම වැදගත්. මොකද කැණීමක් අපිට නැවත ඒ තිබ්බ විදියට හදන්න බැරි නිසා අපි සියලුම දේ වාර්තා කරන්න ඕනේ. ඉතින් ඒ වාර්තා කරන්න නම් අපි මේ දේවල් නිවැරදිව හඳුනා ගන්න ඕනේ. එතකොට මෙතනදී කරන්නේ අපිට හම්බ වෙන දේවල් අපි නිවැරදිව දැන් අපි ගන්න ලේයර් අපි අපි කියන්නේ ටැග් එකක් තියෙනවා කියලා මේ හැම එකතු කරන සාම්පල් එකකටම අපිට ටැග් එකක් අපි ගන්න. ඊට පස්සේ මේ ටැග් එක අනුව තමයි අපි දිගටම දැන් මේ වැඩ කරගෙන යන්නේ. එතකොට අපිට හම්බ වෙන දේවල් ටික තියෙනවානේ. අපිට හම්බ වෙන්නේ අපි කියමු උදාහරණයක් විදිහට සත්ව අවශේෂයක්. සත්ව අවශේෂයක් කියන්නේ මේක කුඩා අවශේෂයක් වෙන්න පුළුවන්. මොකද අපි ඒකනේ මේ සෝටින් කරන්නේ. එතකොට අපිට හම්බ වෙන දේ ඉතා කුඩා දෙයක්. අපි ඒවා වෙන් කරනවා. මේවා දත්, මේවා අඟුරු කෑලි, මේවා මේ නැත්තම් මේවා මොනවද සතුන් අස්සිත් අපිට වෙන් කරන්න පුළුවන්. මාළුවන්ගේ දේවල් හම්බ වෙන්න පුළුවන්. ඉතින් මේවා වෙන් කිරීම කරනවා. වෙම් කිරින් කරලා ඉවර වෙලා අපි කරන්නේ මේ කැටලොග් කරනවා. අපි දැන් එක ලිස්ට් එකකට හදාගන්නවා. මේකේ තියෙන්නේ සත්ව අවශේෂ විතරයි. මේකේ තියෙන්නේ මාළුන්ගේ අස්ටි කොටස්. ඊසේ මේකේ තියෙන්නේ චාකෝල් කොටස්. එහෙම කියලා අපිට වෙන් කිරීම කරන්න පුළුවන්. ඊසේ මේ වෙන් කිරීම කරලා ඉවර වෙලා අපි ලේබල් කරන්න ඕනි. දැන් මොනවද මේ හම්බුනේ කියලා අපි දැන් අපි නෙවෙයි ඊට පස්සේ මේවා අධ්‍යයනය කරන අයට අවශ්‍යයි. එතකොට අපි ලේබලින් කරන්න ඕනි. මොන වගේ දේවල්ද හම්බ වෙන්නේ? හම්බ වුණේ කියලා අපි ඒකේ අපි ගොඩක් වෙලාවට කෙටි නම් භාවිතා කරනවා. හරිද? ඒක වෙන් වෙනවා, වෙනස් වෙනස් ආකාරයට භාවිතා කරනවා. එතකොට ඒ අනුව අපි මේ අපි ටැග් එකක් භාවිතා කරනවා. මේකට මෙන්න මේ දේවල් හම්බුනේ, මෙන්න මේ ඉස්සලා දිනන මේ කැණීම කවදාද හම්බුනේ, කොහෙදිද, කොතනදීද, මේක කොච්චර ගැඹුරකින්ද මේ සාම්පල් ලබා ගත්තේ, ඊට පස්සේ මොකද්ද මේ වර්ගේ, ඊට පස්සේ මේ කවදාද දිනේ කියලා. ඊට පස්සේ අර සෝටින් කරපු කෙනාගේ දිනෙත් අපි සටහන් කරනවා. මොකද ඒකත් වැදගත් අනව ඉදිරියේදී කවුද මේක මෙවුවා කරේ කියලා දැනගන්න. ඊළඟට අපි කතා කරපුවාම ඇනලයිස් කරන්න ඕනේ. ඇනලයිස් කියන්නේ අපිට මේ හම්බ වෙන දේවල් අපි ක්‍රොනොලොජි හදාගන්නවා. මෙන්න මේ විදිහට කැටලොග් එක හදාගත්තාම අපි මේවා කැටලොග් කරලා දෙනවා. මෙන්න මේ සාම්පල් එකෙන් අපිට හම්බ වුනේ මෙන්න මේ දේවල් විතරයි. දැන් හම්බ වෙන ස්පෙෂල් දෙයක් අපිට හම්බ වෙනවා මානව දතක්. එතකොට අපිට ඒක විශේෂයි කියමුකෝ. නැත්තම් අපිට හම්බ වෙනවා ස්ටෝන් ටූල් එක කුඩා එක. එතකොට අපිට මේක කියන්න පුළුවන් නැත්තම් මේ ගල් ආයුධ හම්බ වෙන එක ඉතා කුඩා එකක්. අපි මේක විශේෂයෙන් නම් කරලා දානවා. විශේෂයෙන් නම් කරලා දාන්න හැබැයි අපිට මේ කැටලොග් එකට ගියපුවාම අපිට හම්බ වෙලා තියෙන දේවල් අපිට ෂෝට් අවුට් කරගන්න පුළුවන්. මොනවද අපිට හම්බ වුනේ? ඕර්ගනික් දේවල්ද නැත්නම් ඉනෝර්ගනික් දේවල්ද? ඉනෝර්ගනික් දේවල් වලින් මොන වගේ ඒවාද අපිට හම්බ වෙලා තියෙන්නේ? කවුරු හරි අපි කියමු අපිට කැණීම ස්ථානයක් තියෙන අනුරාධපුරේ. ඒ අනුරාධපුරේ ඒ කියන කැණීම ස්ථානයෙන් අපිට හම්බ වෙනවා විශේෂ ඇටකටු ටික. හරිද? ඊළඟට අපිට B කියලා ගැනීම ස්ථානයක් තියෙනවා. මේ B කියන ගැනීම ස්ථානයෙන් අපිට හම්බ වෙන ගල් ආයුධ. හරි? එතකොට A එකයි B එකයි අතර සම්බන්ධතාවයක් තියෙනවද කියලා බලන්න කෙනෙකුට අවශ්‍ය වෙනවා. එතකොට එයා අරෙහි තියෙන අස්ති ටිකයි ගල් ආයුධ ටිකයි ඇනලයිස් කරන්න ඕනි. හැබැයි එයාට ඇනලයිස් කරන්න නම් මේ දේවල් අපි නිවැරදිව ගබඩා කරලා නිවැරදිව කුඩා දේපව අපි හරියට කැටලොග් එකකට දාලා තියෙනවා නම් එයාට හරි පහසුවෙන් මේ දේවල් ඇනලයිස් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ
මේ ඉන්ටපිටේෂන් දැන් අර එයා ගන්න තොරතුරු ටික දෙනවනේ. තොරතුරු ටික එයාට කියන්න පුළුවන්. දැන් එයාට හම්බ වෙන මේ අස්ති කොටස් මොනවද? එයාට හම්බ වෙන ගල්ලායුධ මොනවද කියලා. දැන් එයා ගන්නවා එයාට හම්බ වෙන කුඩාම ගල්ලායුධේ එයා මේ ඉන්ටපිටේෂන් කරනවා. නැත්නම් අර්ථ නිරූපණ කරන්න යොදා ගන්න. එතකොට ඒවා හොයාගන්න මොකද කරන්න ඕනේ? අර කැටලොග් කරලා තියෙන එක, අර ෂෝටින් කරලා තියෙන එකෙන් ඊට පස්සේ ආ කැටලොග් කරලා තියෙන ඇස ලේබල් කරලා තියෙන නිසා ඉතා පහසුවෙන් අඳුරගෙන ඉදිරි කටයුතු නැත්නම් ඉදිරි පරිශ්‍රණ කටයුතු වලට මේවා යොදා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ ඉන්ටර්ප්‍රිටේෂන් කරන්න අර රෙකෝඩින් එක හරි වැදගත් වෙනවා. මොකද අර නිවැරදිව රෙකෝඩ් කරලා තියෙන නිසා වර්තමානයේ අපිට විවිධ සිස්ටම් මේ කියන්නේ කම්පියුටර් සිස්ටම් භාවිත කරන්න පුළුවන්. එතකොට අපිට ෆිල්ටර් කරලා අපිට අවශ්‍ය ටික විතරක් ලබා ගන්න පුළුවන්. දැන් අපි කියමු අපිට A කියන කැණීම් ස්ථානයෙන් හම්බ වෙනවා කියන්නේ මේ අපිට එතනින් හම්බ වෙලා තියෙන කෞතුක වස්තු අපි ලිස්ට් එක ගත්තොත් 2500ක් වෙනවා. ඒකට අර 2500 එකෙන් එක එකින් එක තෝර තෝර යනවට වඩා අපි ෆිල්ටර් කරලා අර මේ අපි සොෆ්ට්වෙයාර් එක නැත්නම් අපි භාවිත කරපු කම්පියුටර් සිස්ටම් එක අපි ෆිල්ටර් කරලා ගත්තොත් ඊට අඩු කාලයකදී අපිට මේ දේවල් ටික නිවැරදිව තෝරා ගන්න පුළුවන් සහ අපිට අර තියෙන අපි ගබඩා කරලා තියෙන දරින් අපිට හොයා ගන්නත් ඉතා පහසුවක් වෙනවා අපි නිවැරදිව තිබ්බොත්. එතකොට අපිට නිවැරදි ඉන්ටර්ප්‍රිටේෂන් එකකට යන්න අපිට අවස්ථාව ලැබෙනවා. මොකද මැනුවල් කරනවට වඩා අපිට මේ දේවල් ඉතා ඉක්මනින් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මම කතා කරන ඇයි මේව වැදගත් වෙන්නේ මොකටද? දැන් ආකියොලොජි සෝටින් ඉස් ඉම්පෝටන්ට්. ඇත්තම වැදගත්ද මේක? දැන් ඔයාලට තේරෙන්න ඇති ඇයි මේක වැදගත් වෙන්නේ කියලා. දැන් අපි ගත්තාම අපි කතා කරා එක එක පියවරයන් මේවට අනුගමනය කරනවා කියලා. ඒකවල මේ කැණීම් වලින් අනාවරණය කරගන්න දේවල් පිළිබඳව මේ පුරා විද්‍ය වර්ගීකරණය ඉතා වැදගත් වෙනවා. ඇයි වැදගත් වෙන්නේ? ඒකවල සමේ අපිට මේ දේවල් සංවිධානය කරගන්න. ඒ කියන්නේ පුරා විද්‍යාඥයන් විවිධ කෞතුක වස්තු වලින් අනාවරණය කරගන්න දේවල් අපිට ඒවා ක්‍රමානුකූලව මේ සාධක පාත්‍ය ගන්න අපිට මේ දෙක මේ වැදගත් වෙනවා. ඊළඟට මේකේ ක්ලාසිෆිකේෂන්. ක්ලාසිෆිකේෂන් කියන්නේ මේ ටයිපොලොජි ඇන්ඩ් ක්ලාසිෆිකේෂන්. මේක ගත්තහම මේ හම්බ වෙන දේවල් අපිට ප්‍රමාණිකූලව අපි වර්ග කරලා තිබ්බහම හැඩේ අනුව, ද්‍රව්‍ය අනුව මොන වගේ දේවල්ද, මේ හම්බන් කියන්නේ ඕගනික කාබනික දේවල්ද, අකාබනික දේවල්ද කියලා අපි පිළිවෙලට නම් කරලා තියෙනවා. එතකොට ඒ දේවල් පිළිබඳව මේ පරිශීලනයේ ඉදිරියේදී මේ පිළිබඳව පරිශීලන කරනවා නම් එයාට ඉතා පහසුවේ මේ දේවල් විශ්ලේෂණය කිරීමට උපකාරී වෙනවා. ඊළඟට රිලටිව් ඩේටින්. රිලටිව් ඩේටින් ඔයගොල්ලෝ දන්නා සාපේක්ෂ කාලගණන. ඒකට සාපේක්ෂ කාලගණන අපි ගත්තාම උදාහරණයක් විදිහට දැන් මැටි බඳුන් අපිට මේ පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒකට අපිට මේ ටයිපොලොජි එක අඳුරගන්නවා මොන කාලෙදීද මේක හවදුනේ. එතකොට අපිට මේ වෙනස්කම් ඒකේ නිර්මාණය අනුව හැදෙන අනුව නැත්නම් මේ භාජනයේ විශාලත්වය අනුව අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. හැබැයි අර අපි ටයිපොලොජි එක නියමෙට හරි විදිහට හදාගෙන අපි තියනවා නම් ඒ දේවල් ගොඩක් කොටසේ පවා ඉඳලා අපිට ඉතා ලේසි. නැත්නම් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගල්ලායුධ. ගල්ලායුධ කියන්නේ සමහර වෙලාවට අපිට කැණීම් ස්ථානයේ අපිට මේ කියන්නේ අපිට කැණීම් අවස්ථාවේ හම්බ වෙන්න නැති වෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට කුඩ ගල්ලායුධ තියෙනවා නේද? ඊළඟට අපි ඒවා වෝටර් සේවින් කරපුවාම අපිට වෝටර් සේවින් වලදී මේ දේවල් ඉතා පහසුවෙන් අඳුර ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වෝටර් සේවින් එකෙන් පස්සේ අපි මේ වගේ නැල්ලා අපි වර්ගීකරණය කරන මෙන්න මේ දේවල් තමයි තියෙන්නේ. මෙන්න මේ ප්‍රමාණය අපිට හම්බුනේ මේ කියලා අපි වර්ග ප්‍රමාණය නම් කරලා මේ කැටලොග් කරන. එතකොට කෙනෙකුට එයාගේ සීමාවෙ ඉඳලා ඒ අවශ්‍ය දේවල් ගලවද එයා අධ්‍යයනය කරන්නේ මොන ප්‍රමාණයද නැත්නම් මොන වගේ දේවල්ද කියන එක එයාට ඉතා පහසුවෙන් මේක ලබා ගන්න පුළුවන් නේද? මොකද මේ නම් කරලා තියෙන නැත්නම් මේ කොහොමද මේ වාර්තා නැත්නම් රිලටිව් ඩේටින් අනුව මේ දේවල් නම් කරලා තියෙන නිසා. එතකොට රෙකෝඩ් කීපින් දැන් මේ වගේ රෙකෝඩ් එකක් තියෙන කියලා කරා මම කෝ අපි හදාගත්තාම මේ කම්පියුටර් කළ මේ ටික අපිට ඉතින් පහසුවෙන් හොයාගන්න පුළුවන්. නමුත්
අපි තාමත් අපි මැනුවලි මේ දේවල් කරනවා නේද? අපි රටවල් වල විදිහට අපි කම්පියුටර් එක ගැන 100%ක් අපිට විශ්වාසය තියාගන්න ඔබද අපි මේ වගේ කොපි කීප දෙනක තියා ගන්නවා. ඒ වගේම අපි මැනුවලිත් කරලා දෙනවා මෙන්න මේ මේවා හම්බුණා මෙන්න මේ විදිහට කියලා අපි report ඔබද අපි report එකක් ඉදිරිපත් කරනවානේ. After excavation අපි report එකක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ report එකේ තත් මේ දේවල් සඳහන් කරලා තියෙනවා. සමහරවිට අපිට මේ report එකේ අපිට හම්බ වෙලා 2500ක් විතර හම්බුණා. දේවල් අපි සඳහන් කරලා නොතිබෙන්න පුළුවන්. නමුත් අපිට මේ දේවල් කෙසේ හෝ අපි මේවා වාර්තා කිරීම සිද්ධ කරන්න ඕනි. අපිට හම්බුනේ මොනවද නැත්නම් කැණීම කරලා අවුරුදු 10කට පස්සේ කෙනෙකුට ඕනනම් මේකෙන් හම්බුන දේවල් පිළිබඳව පරීක්ෂණයක් කරන්න. නමුත් නියමිත කැටලොග් එකක් නැත්නම් නියමිත මේවා සඳහන් කරලා නැත්නම් ලේබල් කරලා නැත්නම් එයා දන්නේ නැහැ මේක හම්බුනේ පොඩ ලේයකින්ද මොඩේ ස්ථානයේද නැත්නම් මොඩේ ටෙක්ස්ට් මේ කැණීම් වලින්ද හම්බුනේ කියලා එයා දන්නේ. ඉතින් ඒක නිසා නිවැරදිව වාර්තා කිරීම ඉතා වැදගත් වෙනවා. ඉතින් ඇත්තටම අපි සාරාංශයක් විදිහට ගත්තොත් පුරා විද්‍යාත්මක වර්ගීකරණය අර්ථවත් විශ්ලේෂණ සඳහා මූලික පදනම සකස් කරනවා. එතකොට අපි කතා කරන්නේ අපේ අතීත සමාජය තිබෙන සංස්කෘතිය කොහොමද තිබෙන්නේ, අන්තර්ක්‍රියා ගවේෂණ කටයුතු මොනවාගේද සිද්ධ වුණේ කියන දේවල් අපි කතා කරන්නේ. එතකොට අපිට මේ පෙරලිකාව විසඳ ගන්න අපි නිවැරදි පුරා විද්‍යාත්මක වර්ගීකරණයක් කළා තියෙනවා නම් ඒක අපේ පරීක්ෂණ කටයුතු වලට මෙන්ම ඉදිරි පුරා විද්‍යා කටයුතු සඳහා මේක අධ්‍යයනයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අද මම කතා කරේ මේ ආකලොජිකල් සෝටින් කියන්නේ මොකක්ද කියලා. ඉතින් තවත් අත්තරක් වීඩියෝස් එක ඉදිරියේ තවත් මාතෘකා කතා කරන්න. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක යනවතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඔබලට